ඉතින් මම ඇත්තටම ලයිව් එකක් එන්න හිතුවේ අපි අද අපේ සහෝදර රංජන් රාමනායක අපේ සහෝදරයාගේ උපන්දිනය ඉතින් එතුමාට සුභපැතුම් එක් කරන්න තමයි මම ලයිව් එකක් එන්න හිතුවේ ඒකත් එක්කම ඉතින් මගේ පේජ් එකේ ඉන්න සීලමු දෙනාම එකතු වෙලා රංජන අයියට සුභපැතුම් එක් කරන්න මම හිතනවා ළඟදීම ඔහු අපාතරට පැමිණේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලොත් ඒ වගේම ප්‍රාර්ථනා කරන්න මේ ඒක එකක් තව දැවෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ එකක් ගෑස් අර්බුදය ගෑස් ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නයකුත් තියෙනවා ඉතින් මං හිතන්නේ අපි හැමෝම එකතු වෙලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු මේක ඇත්තටම පොඩි මිනිසට තමයි බඩේ පහර ගොඩක්ම වැදිලා තියෙන්නේ ඉතින් ඒකටත් අපි හඬක් අවදි කරොත් හොඳයි කියන මතේ මම ඉන්නවා හම්බන්නේ ඉතින් අපි කොහොම හඬ අවදි කරත් ඒවට අපිට පිළිතුරු ලබා දෙයිද කියලා ඉතින් ඇත්තටම මේ මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිසුන්ට තමයි ගොඩක්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඇත්තට ගෑස් එකක් ගන්න යන්න විදිහක් නෑ ගෑස් පෝලිම ඒකත් එක්ක ගෑස් වල ගණන් ඒකට සල්ලි හොයාගන්න විදිහක් නෑ ඒ මිනිසුන්ට රස්සාවකට යාගන්න විදිහක් නෑ අද පටන් ඊයේ පටන් සීලුම දේවල් තවත් ගණන් වැඩි වුණා මං හිතන්නේ කීයක් හරි හොයාගෙන පාන් රාත්තලක් කන්න යන මිනිස්සයට තව ටිකක් වැඩිපුර ගාණක් හොයන්න වෙලා තියෙනවා පාන් ගෙඩියක් ගන්න මට තේරෙන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුර අපි කොහොමද හොයන්න ඕනේ අපිට දැන් මොකද්ද කරන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ ඉතින් අඩු ආදායම් ලාභී පවුල් වලට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ දැන් අපි වගේ ඇත්තටම කිසිම ආදායමක් නැහැ එතකොට අපි කොහොමද ජීවත් වෙන්නේ ඉතින් මේවා ලොකු ගැටලු ඉතින් මේ ප්‍රශ්න හැම දෙයක්ම මං හිතන විදිහට ගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් එකතු වෙලා මේ මහා ජනතාවගේ තියෙන ප්‍රශ්නය ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් මේ ඇති වෙලා තියෙන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න මමත් ජනතාවගේ පැත්තේ ඉඳලා මගේ සහෝදර සහෝදරයන්ගේ පැත්තෙන් අපිත් නිහඬව හිටියොත් නිහඬව ඇත්තටම නිහඬව ඉන්න බෑ අපිත් උදේ හවස් කල්පනා කරන්නේ මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ කියලා ඉතින් අපි දෙවියන්ගේ තමන් අදහන ආගමක ආගමකින්වත් දෙවි දේවතාවුන්ගෙන් හරි අපි ඉල්ලමු අපිට මේක ඒගොල්ලොන්ව පොඩ්ඩක් ගේ මොලේවත් පාදලා දෙන්න කියලා මේ මිනිස්සුන්ට කොහොමද දැන් ජීවත් වෙන්න විදියක් නැහැ ජීවත් වෙන්න කොහොමද මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න තව හෙට අනිද්දා වෙනකොට මම දන්නේ මේ මිනිස්සුන්ට මේ වහ ටිකක් බීලා මැරෙන්න තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ ඔගොල්ලොත් නිහඬව ඉන්න එපා මේ සම්බන්ධව මේ එකතු වෙලා අපිවත් අපි අපි හඬක් නගමු කවුරු කවුරු හරි කරා ඇත්තටම මේක කිසිම පක්ෂයකින් තොරව කතා කළ යුතු
කාරණාවක් අපි සාමාන්‍ය ජනතාව ඉතින් අපි සාමාන්‍ය ජනතාවගේ පැත්තේ සිට අපි මේ ගැන දකිමු අපි කතා කරමු මේකට පාට පක්ෂ ભેද කිසිම දෙයක් නැහැ සාමාන්‍ය ජනතාව ජනතාව විදිහට තමයි මම මේ ගැන කතා කරන්නේ මට ඇත්තටම නිහඬ වෙලා ඉන්න අපහසුයි අපි ඔක්කොම නැගිටිමු මේ වෙලාවේ මම හිතන්නේ දැන් ගොඩාක් උඟ දෙනෙක් නැගිටලා තමයි ඉන්නේ ඉතින් අනේ මන්ද මේ රටට මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බෑ අනේ මන් දන්නේ කාමික මට නම් තේරෙන්නේ නැහැ ඔයා කිව්ව වගේ ඉතින් මේ ඇමරිකන් කාරයන්ට මෙහි ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ ඔව් ඇත්තටම අපි අඩුවාදාන්ලාභී ජනතාවත් එක්ක ජීවත් වෙන හින්දා ඒ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න අපිට තේරෙනවා ඉතින් මං හිතන්නේ ඔය පාර්ලිමේන්තුවේ සිටින සීලම දෙනා පාර්ලිමේන්තුවෙන් එළියට අවිල්ලා සුපෝකපෝගී වාහන වලින් එළියට අවිල්ලා මහජනතාව අතරට එන්න එළියට එන්න එළියට අවිල්ලා මේ මිනිස්සුත් එක්ක එන්න ගෑස් පෝලිමේ එන්න පෙට්‍රල් පෝලිමේ එන්න මේ මිනිස්සු විඳින දුක ඔයගලන්ට තේරෙයි ඔය ඔය ගෙවල් වලින් එළියට බහින්න අපිට කතා කරන්න අපිට කියන්න තියෙන එච්චරයි මිනිස්සු මාර දුකක් විඳින්නේ බලන්න අද අපි Facebook එකේ දැක්කොත් පෝස්ට් යනවා හරියට ආපුණාද මේ යන්නේ මක් පෙට්‍රල් ෂෙඩ් වල මිනිස්සු විඳින දුක ගෑස් පෝලිමේ විඳින දුක ටීවී එක දාන්න අද නිවුස් බලන්න ඒවයි දකින්නේ මොකද්ද මේ උදුම ඛේදවාචකයක් තමයි මේ රටට වෙලා තියෙන්නේ මං හිතන්නේ මට තේරෙන්නේ තව මාස දෙක මාසයක් දෙකක් ගියොත් එහෙම මේ රටට මොන විනාශයක් ඇති වෙයිද කියලා. තියෙන මිනිස්සු කයි බොයි. නැති එක නැති එකට කිසිම දෙයක් නැහැ. අන්තම් මම පාංගෙඩිය කන්න තිබ්බ එකක් නැති කරානේ. කතා කරන්න ඇත්තමයි මේ මොන පක්ෂයෙන් මේ දේ කරත් UMP පක්ෂය තිබිලත් සමගි ජන බලවේගය තිබිලත් JVP තිබිලත් මේ වගේ දෙයක් මොන පක්ෂයෙන් හරි කරනව නම් මේ මිනිසුන්ට කරන ලොකු අසාධාරණයක් මේ මිනිසුන්ගේ ඡන්දෙන් නේද මේගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට ගියේ දැන් කෝ දැන් මේ පිට රටවල් වල ඉඳලා ලොකුවට උඩ දාගෙන ආව නේද? ඡන්දෙට ඡන්ද දාන්න. ඒ ගෙනාපු කට්ටිය කො? ඉතින් ඔය සල්ලි එකතු කරලා ඡන්දෙට දාන්න ආපු සල්ලි මිනිස්සු ආපු මිනිස්සු ඔක්කොම ඔය රට ඉරුව සල්ලි එකතු කරලා එවන්නකො මේ දුප්පත් මිනිස්සුන්ට. මේ මිනිස්සු කන්න නැතුව අඬනවා. ගෑස් නැතුව අඬනවා. ඒගොල්ලන්ට දෙන්න එවන්න. දැන් අනිත් එක දැන් ඉන්නත් පුළුවන්ද කියන්නේ මම හිතන්නේ දැන් ඒගොල්ලන්ගේ රට ඉඳලා එන මොනවාද ගුවන් ටිකට් පත්තලක් මිල වැඩි වුණා නේද ඒ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ පිට රට වලට ගිහින් මං හිතන්නේ ඔයගොල්ලන් හැමෝම අවුරුදු නිහඬ වෙලා නිහඬ වෙන්න එපා මේ වෙලාවේ. තම තමන්ගේ Facebook එකේ හරිවත් මේ අපි අපේ අහඬ අවදි කරමු. අනේ ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, පොඩ්ඩක් එළියට බහින්න. මේ මිනිසුන්ට මොන හරි සහනයක් ලබා දෙන්න. ආ පොඩි ළමයින්ට පිටිනේ. ඔව් සංජය හරිම දුකයි ලංකාව ගැන
අත්තටම අපේ කරුමිට ඉපදිච්ච රටක් අපි මේ. කොච්චර සුන්දර රටක්ද මේක. කිසිම අඩුපාඩුවක් නැති වාසනාවන්තම රටක්. රටට දැන් ඇත්තටමයි රටට හෙන ගැහිලා තියෙන්නේ. ඔක්කොම එකතු වෙලා තම තමන්ගේ මතය විවේචනය කරන්න. තම තමන්ගේ මතය කියන්න. කවුරු හරි කමන්නේ. වැරද්දක් කරනවා නම් ඒ වැරද්දට එරෙහිව නැගී සිටින්න. මමත් මෙච්චර දවසක් නියඬව හිටියා. අද බලන්න බඩු කොච්චර ගණන්ද කියලා. පිටි එකක් ගන්න තැනක් නැහැ. පිටි පැකට් එකක් ගත්තොත් පිටි පැකට් එක ගන්න යෝගට් පහක් ගන්න ඕනේ. පිටි පැකට් එක ගන්න යන සල්ලි හොයාගන්නත් මිනිස්සු බොහොම අමාරුයි. ඒ වදිමට යෝගට් පහකටත් සල්ලි හොයන්න. ඒකනම් ඇත්ත තමයි විපංග කියලා වැඩක් නැහැ. බෑනේ ඉතින් නොකියත් බෑනේ. එහෙම හරි කියලා අපේ වැඩේ කරගන්න එපේ. පිටි පැකට් එක ගන්න යෝගට් පහ. පිටි පැකට් එක කීයද? 580යි. දැන් ඒකත් වැඩි වුණානේ තව. කිලෝ එකේ 1300ට තිබුණා. තව 300කින් වැඩි වුණාම 1000 ආයිසීපන. ඊට පස්සේ ඒකට යෝගට් පහක් ගන්න ගියම හරි. පිටි කිලෝ එක රුපියල් 20යි. ආංගිඩිය ගත්තේ 60යි. තව වැඩි වුණා. හා. ඉස්සර මං හිතන්නේ මිනිස්සෙක් ගිහිල්ලා එළියට ගිහිල්ලා කන්නම කන්න නැති කෙනෙක්. ඒ කියන්නේ අඩුමෙන් ඔය ෂෝටිස් කඩේකට හරි ගියොත් සාමාන්‍යයෙන් මිනිහෙක් සල්ලි නැති කෙනෙක් ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද? පරිප්පු පාන් කාලයි පරිප්පු එකයි. ඒකවත් කන්න පුළුවන්. ඔව් චාමි අනිවාර්යෙන් තම තමන්ගේ Facebook එකේ තම තමන්ට පුළුවන් ඉදියට කතා කරන්න. කතා කරලා අපි හැමෝටම අපි එකතු වෙලා කතා කරමු. අපි ඔක්කොම එකතු වෙමු. අපිට මහපාරවල් වලට බහින්න බෑ. හරිම කලකිරීමක් තියෙනවා. උනා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ. තියෙන්නේ හොඳටම නෑ. අර ඇහුවා වගේ දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ දුන්න කට්ටිය. කොහොම හරි මිනිස්සු ඡන්දේ දීලා ආණ්ඩුව පත් කරේ. ඒ ඡන්දේ දුන්නා හරි නැතා හරි ආණ්ඩුවක් පත් කරේ ඇයි මේ රටට හොඳක් කරගන්න? දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ මිනිසුන්ට දැන් ජීවත් වෙන්න සල්ලි නෑ. මෙහෙ අර චූටිම ගෑස් එක තියාගෙන ඉන්නේ. ඒ ගෑස් එක ඉස්සර කීයද? රුපියල් 300 ගන්න. දැන් ඒක 700 ගන්න.
ඒකවත් ගන්න නැහෙනි. අපි මේ ඉන්නේ නිවාස සංකීර්ණ එක අපේ ෆ්ලැග් ෆ්ලැග් ගෙවල් වල. මේවයි උයන්න බෑ මේ දරලිප් දාන. ගෑස් එකෙන් තමයි උයන්න ඕනේ එක භූමි තෙල් ලිපි. භූමි තෙල් ලිපුත් නැහැ. භූමි තෙලුත් නැහැ. සංජය ඉතින් මට හිතෙන දේවල් තමයි මම මේ දැන් කිව්වේ. අනේ ඔය වීදුරු ගෙවල් වල ඉන්න මහත්තුරුනි මහින්න එළියට මේ මහා දුප්පත් අසරණ පන්තියේ පීඩිත පන්තියේ ඉන්න මේ එදා වේල හොයාගෙන කන මිනිස්සු ගැන හිතන්න. සහන දෙන්න. සහන දෙන්න. අත්‍යවශ්‍ය බඩු වලට සහන දෙන්න. ඒවා අත්‍යවශ්‍යම දේවල්. හැබැයි එහෙම ගෑස් දැන් 8000යි. කපුටාස් තමයි කපුටාස් තමයි හොඳටම කොටලා තියෙන්නේ දැන්. හරි එහෙනම් ඕගොල්ලොන් මුත් එකතු වෙලා මං වගේම හනක් නගන්න උත්සාහ කරන්න. අපි ඉතින් ඉල්ලමු අනේ ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අපිට සහන ලබා දෙන්න. පොට්ටු ගොසිප් හැමදාම බලන්න අපේ ශ්‍රී ගොසිප් channel එක දැම්ම subscribe කරන්න.